आइबोवान सुबह संध्यावाक अब विश्वसनीय पत्रकार तत्कालीन रात्रि के न स्वादिन उपायनी समस्त हाय इतिहार प्रधान पत्रकार समकाई आदत एकत्वेने प्रथम नवदाहने प्रवृत्ति सिरस्ताल वेता साउंड के वृत्तीय समिति वैद्य वर्जने रोगीन अमारुए इल्लपु इल्ली मलिन वैद्य कोटा सक्लेबुना इतने टिकात इकमनीन लेबे वर्जने असाधारणाई वृत्ति टुवे हिमिकियाई रागमस सुनते बाहर दुन्ना किया रिमांड कले अरुंधिक के भुदात एक नवये कटम एप आईओसी वैद्य कलाप सीपेट कोगेन ताऊम तीरन यक्न है සෞඛ්‍යට මුල් තැනදී කොරෝනාවට පිටුපාමින් උසස් පෙළ සිසුන් උත්තර ලිවීම ආරම්භයි සම්බන්ධයටයි සුමන්තිරන්ටයි යුරෝපයේ ඩයස්පෝරාවෙන් ප්‍රබල විරෝධයක් පස් කන්දක් කඩාවැටේ හතරක් යට වෙයි තුනක් මරුට එන්නත සම්පූර්ණ නම් විදේශ සංචාරකයන්ට ඕස්ට්‍රේලියාවේ දොරටු ඇරේ සෞඛ්‍ය වෘත්තීය සමිති කීපයක් අද පෙරවරුවේ ආරම්භ කළ වැට වර්ජිනේ හිටවෙන් තමන් මහත් අපහසුතාවට පත්ව සිටින බව රෝගීන් පවසනවා මේ අතර වර්ජිනේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නේ තම ගැටළු වලට විසඳුම් ලබා දීම ප්‍රමාද කිරීම නිසා වැට වර්ජිනේ ක්‍රියාත්මක කළ බවයි එහෙත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන්නේ ඉල්ලීම් වලින් කිහිපයක් මේ වන විටත් ලබා දී ඇති බවයි හෙද පරිපූර්ණක අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 18ක් අද උදැසන සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. පසුකිය ජූලි 5 වනදා අමාත්‍ය මණ්ඩලය අනුමත කළ මාණ්ඩලික හිමිකම් තහවුරු කිරීමට අදාළව නම් කරන ලද චක්‍රලේඛයක් නිකුත් නොවීම වර්ජනීයට එක් හේතුවක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා. උසස් වීම වලට අදාළ චක්‍රලේඛ නිකුත් නොවීම වැටු විෂමතා ඉවත් කිරීම සියලු සෞඛ්‍ය වෘත්තිකින් නියෝජනය වන සෞඛ්‍ය පරිපාලන සේවයක් ස්ථාපිත කිරීමද තවත් ඉල්ලීමක්. විශේෂ රාජකාරී තීමනාව දසදහසක් ලෙස ඉහළ නැංවීම සහ සෞඛ්‍ය වෘත්තීය සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කිරීම මෙම ඉල්ලීම් අතර වෙනවා. ඇත්තටම අපි කනගාටු වෙනවා මේ වගේ වර්ජන නැවත නැවත කරන්න සිද්ධ වීම ගැන විශේෂයෙන්ම අපිට කරන්න වෙන විකල්පයක් නැහැ. වග කිව්ුත් එක් මේ ප්‍රශ්නේ විසඳන්න ඉදිරිපත් වෙලා නැහැ. ඉල්ලීම් වලින් කීපයක් ලබා දී ඇති අතර සෙසු ඉල්ලීම් මාසක් තුල ලබා දෙන බව ජනාධිපතිතුමා තමන්ට දැන් උපවයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන්නේ. හෙදකාර මණ්ඩලයට බලපාන ප්‍රශ්න රාශියක් පසුගිය දාහත් තිබුණා. අපේ රජයේ නායකින්ගේ සංගමේ නායකතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කසිනුත් කටයුතු කළා. එතුමාට එදා බැරි වෙච්ච දේවල් කරගන්න අද කරන්න පුළුවන්ද මේ පස්සේ යන පෙහෙදකාර මණ්ඩලයේ තීරුම් ගන්න ඔබ මේ නොමග යවීමක් ඔබව කරන්නේ ඔබේ ඉල්ලීම් හතක් ලබා දෙන්න ජනාධිපතිතුමා ගෝඨාභය මැතිතුමා බලයට පත් වෙලා අපිත් එක්ක සාකච්ඡා කරලා ඒ ඉල්ලීම් ඔල්ලීම් හතරක් දැන් ලබා දීලා තිබෙන්නේ අද උදේ එතුමා මාත් එක්ක කතා කළා තම මාසයක් ඇතුළත හාමුදුරුවනේ හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කරනවා ඔබ හාමුදුරුවනේ පොරොන්දු වෙලා තියෙන දේවල් අපි සෞ කැමැතිත් එක්ක මම කතා කළා ඒවා ලබා දෙන්න එකත්තේ පළ කරලා තිබෙනවා හෙදනිලධාරීන්ට මම මේ කියන්නේ මුලා වෙන්න එපා මාර්ගම අපේක්ෂාරෝහල ළමාරෝහල වකුගඩු හා මාතෘ රෝහල් හැර දිවයිනේ පුරා සෙසු රෝහල් වල වර්ජනේ ක්‍රියාත්මක වෙනවා උදේ පාන්දරම ඇවිල්ලා කිව්වා අද ස්ට්‍රයික් ඇයි වාඩි වෙලා ඉන්නේ කියලා කෑ ගහගෙන ගියා මිනිස්සු මොන තරම් අපහසුතාවයකටද පත් වෙන්නේ නේද ඉතින් මේගොල්ලෝ එහෙම කරන එක හරි අසාධාරණයි අර එක මිනිසෙක් කෙනෙක් නම් කවුද ඇවිල්ලා කිව්වද වර්ජනක් තියනවා කියලා යන්න කියලා කියන බැලක් අය අද මං කැමති ක්ලිනික් ආවේ ආවට පස්සේ තමයි අපි දන්නේ මේ ස්ට්‍රයික් කියලා කෝලිං වලත් අපි ඉන්න ඕනේ බේටිය ගන්න ඇවිල්ලා ඒකවත් ගන්න හරියට නැහැ ඉන්න දවසට හැමදාම ඉස්සරයි මේ යුගේ හරියන්නේ කීපනසය තමයි පාවිච්චි කරන්නේ බුදුන් වදින බෑටින් ඉල්ලන්නේ මේ අසරණ ලෙඩ තවත් අසරණ කරන්න එපා කියලා මං ඉල්ලන්නේ ඉතින් බෙහෙත් නෑ කිව්වා දැන් ආපහු යනවා දැන් ආයි ඉස්සරයි කිව්ලෙත් ගමන් එන්න ඕනේ බෙහෙත් ගන්න ඒගොල්ලන්ට තමයි මේ දීමනාවල් ඔක්කොම තියෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට මුකුත් නෑ ඒගොල්ලෝ කරන දේ අනුමත කරන්නේ නෑ ඇයි මේම කරන්නේ මේ මිනිසුන්ට මම මූසල වැඩක් මේ මිනිසු කරන්නේ මේ අහිංසක මිනිසු දුක් විඳින ඇවිල්ලා ජනතාව තලාපෙළන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හෙලා දකින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා. ඔය අද වැඩවර්ජනය කරන සියලුම අයගේ රාජකාරී පුද්ගලික අංශයට මේ අංශ බාර දී යුතුයි. රෝගීන්ගේ අයිතිවාසිකම් මේ ආකාරයෙන් උල්ලංඝනය වෙන එකට එරෙහි අපි බලාපොරොත්තු වෙන සංවිධානයක් බිහි කරලා ඒක ශක්තිමත් කරන්න.
උසස්පෙළ විභාගයේ පැවැත්වෙන මෙම කාල සීමාව තුළදී මෙවන් වර්ජනය ක්‍රියාත්මක කිරීම අනුමත නොකරන බවයි දෙමව්පියන් පවසන්නේ. කොරෝනා හැදිච්ච ළමයි ඉන්නවා. ළමයිට හදිසි අසනීපයක් වුණා කියනකොට එතන ගිහිල්ලා මොකක් හරි මේ ළමයි බිල්ලට තියලා කරන ඒ වැඩේට අපි හරි විරුද්ධයි. ළමයි විභාගේ පටන් ගත්ත වෙලාවේ මේ කරන වැඩේ අන්තිම වැරදි. මේ වගේ වෙලාවක සෞඛ්‍ය අංශවලයි වැඩ වර්ජනය කරන එක නම් හරිම අසාධාරණයි. හදිසි බැල්ල තේ ළමයි ආසාදිනුකෙම වැඩ වර්ජනය කරම මේ දරුවන්ට ඇතිවෙන තත්ත්වය මොකද්ද? වසංගත රෝග තත්ත්වයක් පවතින අවස්ථාවක සෞඛ්‍ය සේවකයන් වර්ජනවල නිරත වීම සුදුසු නොවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. අපි සෞඛ්‍ය සම්බන්ධයෙන් සිටින සියලු පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි අවස්ථාවන් වලදී සාකච්ඡා මාර්ගයකින් මේක විසඳ ගන්න පුළුවන් නම් ඒක කරන්න කියලා. එසේ කිරීමෙන් රටේ සියලු දෙනාටම යහපතක් සිද්ධ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ අතර සෞඛ්‍ය සේවයේ පරිපූර්ණ වෘත්තීන්ට අයත් නිලධාරීන් ලබා ගන්නා වැටුප පිළිබඳ තොරතුරු අපට ලැබී තිබෙනවා. රාගම වෛද්‍ය පීඨයේ සිදු වූ පහර දීමට අදාළව පොලිසියට බාර වුණු හිටපු රාජ්‍ය මාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් නම දෙනා අප මත මුදාහරණ ලෙස වතල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. අදාළ පිරිස හඳුනා ගැනීමේ පෙරටුවකට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එවැනි පෙරටුවක් අවශ්‍ය නොවන බව මහේස්ත්‍රාත්වරයා තීරණය කළා. සිද්ධියවන අවස්ථාවේ මෙම පිරිස අදාළ ස්ථානයේ සිටි බව ඔවුන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පිළිගැනීම ඊට හේතුවයි. එක්කයි කොට රුපියල් 5000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහරණ ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. රෝහල්ගතව සිටි රාගම වෛද්‍ය පීඨ සිසුවාද අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත් KARJ ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් සෑම මාසකම අවසන් ඉරිදාවේ රාගම පොලිස් ස්ථානයේ පෙනී සිටිය යුතු බවත් හෙට දිනේදී ඔවුන් සියලු දෙනාගේම විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාර දිය යුතු බවත් නියෝග කෙරුණා. නඩුව අප්‍රේල් 29 වනදා යලි කැඳවීමට නියමිතයි. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්තරංකූටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ හිදාස් හිස්බුල්ලා අපමත උදාහරණ ලෙස අභියාචන අධිකරණය හලාවත මහාධිකරණයේ වෙත නියෝග කළා. ඒ හිජාස් හිස්බුල්ලා අපමත උදාහරණ ලෙස ඉල්ලමින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගනිමිනුයි. අදාළ පෙත්සම පසුගිය දකැඳුණු ලැබූ අවස්ථාවේදී අප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරයා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. එෙහිදී පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ නීතිපතිවරයාගේ පාර්ශ්වයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණයේ මෙම නියෝගය ලබා දුන්නේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නීතිඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේ 2020 වසරේ අප්‍රේල් 14 වනදායි. කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ හිමි සමාගමේ රජයට අයත් කොටස් වලින් 40%ක් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීමට ලබන 14 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බෝනික අලු විහාරේ ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙනිය යන පංචපුත්කල විනිසුරු මණ්ඩල ඉදිරියේ අද එම පෙත්සම් යලි සලකා බැලුණේ. අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ අමාත්‍ය ධුරය දැරීමට නීතිමය වශයෙන් සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීමට මාර්තු 16 වනදා කැඳවන ලෙස අභියාචන අධිකරණය නියම කළා. පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ සහ බරපතල වංචා පිළිබඳ සුවබැලු ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා යන අයයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ. බැසිල් රාජපක්ෂ මහතා වෙත නොතිසි යවා නොමැති බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල ඒ මහතා වෙත යලි නොතිසි යවීමට පියවර ගන්නා ලෙස පෙත්සම් කාර්ය පාර්ශ්ව නීතිඥවරුන්ට දැනුම් දුන්නා. ඒ අනුවයි පෙත්සම ලබන 16 වනදා සලකා බැලීමට නියම කෙරුණේ. ඊයේ මැදම රාත්‍රියේ සිට ඉන්ධන බිල ඉහළ තැබීමට IOC සමාගම පියවර ගත්තා.
එහෙත් රාජ්‍ය මාත්‍ය තිලුම් අමරුග මහතා පවසන්නේ IOC සමාගම ඉන්ධන මිල ඉහළ තැමුවද බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බවයි මෙතර සිපෙට්කෝ මිල ගණන්ද ඉහළ දමන්නේ නැති බව අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා ලංකා IOC සමාගමේ නව මිල ඉහළ දැමීම අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් ඉහළ නැංවා තිබෙනවා එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 184ක් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දැමුණා එහි නව මිල රුපියල් 213ක් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 124ක් රජයෙන් අවසර අරගෙන මේ ඉන්ධන මිල වැඩි කරේ ඉතිහාසයේ පුරාම තමන්ගේ ඉන්ධන මිල තමන් විසින් තීරණය කරපු සමාගමක් ඔවුන් බොහෝ විට තෙල් සංස්ථාවේ මිලටම ඉන්ධන විකුණන්නේ පාරිභෝගිකයෙක් නැහැ ඔක්කොම යන්නේ තෙල් සංස්ථාවට ඔවුන් විසින් වැඩි මිලක් නියම කිරීමෙන් සිදු කරලා තියෙන්නේ ඔවුන්ගේ පාරිභෝගිකයන්ගේ පාඩුවත් තෙල් සංස්ථාවට දරන්න කොහොමද සිපෙට්කෝ එක තෙල් මිල වැඩි වීමක් වෙනවද ඉදිරියේදී වැඩි කිරීමේ අදහසක් නැහැ හැබැයි අපි පිළිගන්න ඕනේ ලෝක වෙළඳ පොලේ දිගින් දිගටම ඉන්ධන මිල වැඩි වීමත් සමග වසර 8කට ඉතිහාසයේ තිබුණු වැඩිම ඉන්ධන මිල දැන් තියෙන්නේ ඒ නිසා මේ ඩොලරයේ වැඩි වීමයි ලෝක වෙළඳ පොලේ තෙල් වැඩි වීමයි දෙකම නිසා අපි අතිශයම දුෂ්කර තැනක ඉන්න පුළුවන් තරම් දුරට මේ පාඩුව ජනතාවට ලබා නොදෙන්න උත්සාහ කරනවා මෙලෙස ඉන්ධන මිල ඉහළ කීත බස් ගාස්තු වල වෙනසක් සිදු නොවන බව රාජ්‍ය මාත්‍ය තිලුම් අමනුක මහතා පවසනවා බස් ගාස්තු වැඩි කිරීමක් කරන්නේ නැහැ මොකද අපි පහුගිය දවස් වල බස් ගාස්තු ඉන්ධන මිල ඉහළ ගිහලා තියෙන අමතර කොටස් මිල ටයර් බැටරි මේ සියල්ල එකට යොදලා හදන මිල සූත්‍රයක් තියෙනවා ඒ සූත්‍රය අනුව අපි මිල හදලා වෙනදට කරන්නේ ඒ හදලා ඒක ආපහු අඩු කරනවා මේ සැරේ අපි එහෙම අඩු කරුවේ නැහැ මොකද බස් හිමියොත් වසංගත තත්වයෙන් ගොඩ එන්න අවශ්‍ය නිසා ඒ වෙලාවේදී ඒ සියලුම සංගම් එකඟතාවයේ පළ කෙරුවා ඉන්ධන මිලේ නැවත වෙනසක් වුණොත් ඒ අය ගාස්තු වැඩි කිරීමක් ඉල්ලන්නේ නැහැ කියන කාරණේ දෙදහස් විසි එක උසස් පෙළ විභාගය අද ආරම්භ කෙරුණා මාර්තු 5 වනදා දක්වා විභාගය පැවැත්වෙනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ඉටු කරමින් විභාග කටයුතු සිදු කෙරෙන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා අද්දින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණා කොරෝනා ව්‍යසනී හේතුවෙන් දීර්ඝ කාලයක් පාසල් වසස තැබීම හේතුවෙන් උසස් පෙළ විභාගයේ කල් දැමීමටයි පියවර ගැනුනේ ඒ අනුව අද ආරම්භ වූ විභාගය මධ්‍යස්ථාන 2438 කදී පැවැත්වෙනවා උසස් පෙළ විභාගයේ සඳහා දරුවන් අද උදැසනින්ම විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ආකාරය දැකගත හැකි වුණා මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 279,146 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 66,100 එක් දිනකු සුදුසුකම් ලබා සිටිනවා. දැන් තව පාරක් වෙන්න තව ප්‍රශ්නේ. දැන් තියෙන කොහොමද? ගොඩක් ඇදුණා දෙතුන් පාරක්. කතියපේ හොඳයි කියලා හිතනවා. එනවන්න පුළුවන් උපරිමයක් කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් කල් යනවට වඩා ලියන එක හොඳයි අතරම. එතම මේ වෙලාවේදී පටන් ගත්ත එක ලොකු දෙයක් නැතෙන් තවත් පාරක් වුණොත් ළමයි ඉතින් ගොඩ මානසිකව වැටෙනවා. ගොඩක්ම හොඳයි මේ ඉක්මනට මෙහෙම කරගන්න පුළුවන් වුණා මාස 6ක් ළමයිට දුන්නන්න පුළුවන් තරම්. ළමයින්ට සාමාන්‍ය වැඩ කරගැනීමේ අපහසුතාවයක් ගොඩක් සිද්ධ වුණා. ඉතින් ඒකට මොනවාර සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. විභාගයේ සම්බන්ධ යම් ගැටලුවක් ඇති වුහොත් දහන වැය 11 ශුනික දුරකථන අංකය ඇතුළු අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. මේ අතර කොරෝනා ආසාදිත මෙන්ම නිරෝධායනය වෙමින් සිටින දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. එම දරුවන් සඳහා විභාග මධ්‍යස්ථාන 29ක්ද පිහිටුවා තිබෙනවා. ගැටලුවකින් තොරව ඔවුන්ට විභාගයට මුහුණ දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. දරුවෙක්ට යම් කිසි විදියක සැකයක් තියෙනවා නම් මේ COVID-19 කියන වසංගතය පිළිබඳ යම්කිසි විදියකින් ගොදුරු වෙලා තියෙනවා නම් ආශ්‍රිතෙක් වෙලා තියෙනවා නම් අපි විභාග දෙපාර්තමේන්තුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්කහු වෙලා ඒ සූදානම් කරලා තියෙන විශේෂ රෝහල්වලට ගිහිල්ලා විභාගයට ඉදිරිපත් වෙන්න සෑම දරුවෙකුම සෑම දවසකම අමතක කරන්න රකයි මේ අවධානම තියෙනවා ඒ නිසා ඔබ සෞඛ්‍ය මාර්ගපෝදේශ අකුරටම පිළිපදින්න ඕනේ මාසයක් පුරා මේ විභාගය තියෙනවා ඒ නිසා ඔබ අනිත් අය ගැන හිතලා යම්කිසි රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඒ සෞඛ්‍ය නිර්දේශවලට අනුගත වෙන්න වෙදුලි බල ගැටලුව නිරාකරණය කිරීම සම්බන්ධයෙන් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. මේ අතර ඉල්ලුමට සරිලන සැපයුමක් සිදු කළ හැකි බැවින් විදුලි කප්පාදුවක් අද දිනේ සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. විදුලි බල ගැටලුව නිරාකරණය කිරීම, පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයන් භාවිත කිරීම මෙන්ම අපනයන ආර්ථිකය වර්ධනය කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. රටේ අපනයන ආදායම ඉහළ දැමීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළා. සාකච්ඡාවෙන් අනතුරු මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ වුණා. විදුලි අර්බුදය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩුපක්ෂයේ ඉල්ලීම් කෙරේ ජනාධිපතිතුමාගෙන් මේක අනිවාර්යයෙන්ම යම්කිසි වැඩපිළිවෙලක් කරනවා කඩකප්පල් කියන වැඩපිළිවෙලක් මේක ගැන වහාම හොයලා නිසියට දඬුවම් කරන්න කියන එක තමයි ඉල්ලීම කෙරුවේ කිසිම ක්‍රමයක් නැහැ විදුලිය කපන්නේ නැහැ කියලා අමතුමා කියනවා විදුලිය කපනවා ඉතින් ඒක තමයි මේක තන හොඳ දෙයක් නෙමෙයි ඉතින් මෙයා සොයා බැලිය යුතුයි කියන මතය මන්ත්‍රීවරු කතා කරද්දී ඔවුන් ඒ අදහස් වලින් තමයි කතා කරුවේ විදුලිය කැපීම සම්බන්ධව තියෙන ප්‍රශ්න සහ විදුලිය ලබා දීම සඳහා මොනවාද යෝජනා දැනට ඇයි මේ පසුබෑම තියෙන්නේ කියන කාරණා සාකච්ඡා කර පසුබිල මන්ත්‍රීවරු ඇහුවා ඒ මතවාද දෙකක් කියන්නේ කියන කාරණාව ආණ්ඩුවක් විදිහට එකට කටයුතු කරන්න ඕනේ කියන කාරණා. ඉතින් ඒවා ඊටම සුහදව සාකච්ඡා කරලා විසඳගත්තා. දැනට නොදන්නවා කප්පාදු කිරීම සම්බන්ධවත් අපි මතු කළා. කොමත ආණ්ඩුව උත්සාහ කරන්නේ විදුලිය නොකපා ජනතාව අරස්සා කරලා යන්න කියන කාරණාව තමයි මතවාදයක් විදිහට කියවුනේ. ආණ්ඩුවේ කිසිම බෙදීමක් නැහැ. ආණ්ඩුවේ රැකගැනීමක් පිළිබඳව යන්නේ විවිධ මාධ්‍ය විසින් මේ රටේ නැති ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරනවා. මේ අතර විදුලි මාෆියාවට එරෙහිව සිවිල් සංවිධාන 12ක් මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ මහතාට සංදේශයක් බාර දුන්නා. මේ විදුලිය බිඳවැටීම් පිටපස් දින කුමන්ත්‍රණයේ වහාම දැන් හෙළිවිල තිබෙනවා 180ක් විතර. ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා වහාම මොකද මහජන උපයෝගිතා කොමිසමට අදාළ පනතක් තිබෙනවා. පනත ප්‍රකාරව උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කොමිසම් සභාව විසින් ශ්‍රී ලංකා විදුලි බල පනත සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා පනතට අනුකූලව මෙම ගැටලුව දිහා බලලා ඒ සඳහා ගත යුතු නෛතික පීවර සහ අනිකුත් සියලු පීවර ගන්න මේ වෙලාවේ කොමිසම් සභාව තුල කතිකාවතක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම පසුගිය දෙසැම්බර් 3 වෙනිදා ලංකාවේම විදුලිය බිඳවැටීමක් සිද්ධ වුණා. ඒ පිළිබඳ මහජන සාක්ෂි විභාගයක් මාර්තු 3 වෙනිදා පැවැත්වීමට නියමිතයි. පසුගිය සඳදා දිනේ මෙරට විදුලි ඉල්ලුම පැවතියේ මෙගවොට් 2650ක් ලෙසයි. ඒ අනුව අද දිනේදී විදුලි අවශ්‍යතාවය මෙගවොට් 2700ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අදාළ ඉල්ලුම සැපීම වෙනුවෙන් මෙගවොට් 3000ක ධාරිතාවක් සතු බැවින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ. අද මෙගොස් 300 පමණ අතිරේකයක් තියෙන නිසා අද විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. ඒ වගේම හෙට දිනේ විදුලිය ජනනය කිරීමට මෙගවොට්ස් 2600ක පමණ ප්‍රමාණයකට හැකියාවක් තිබෙනවා. ඒ අනුව අපිට ඉතිරි තෙල් සංචිත ටිකත් අද හෙට ලැබුණත් එහෙම ඉදිරි දවස් 2-3 ඇතුළත විදුලි කප්පාදුවක් ඇති නොවීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. දැන් තියෙන වාතාවරණය අනුව අපේ පරිභෝජනය අනිවාර්යයෙන්ම අඩු කරගත යුතු වෙනවා. එසේ නොවුනොත් එහෙම අපිට අනාගතයේදී විදුලි කප්පාදුවක් සඳහා යාමට අනිවාර්යයෙන්ම සිදු වෙනවා. කොරෝනා මර්ධන එන්නත් තුළින් කිසිදු අතුරු ආබාධයක් ඇතිවන බවට තහවුරු වී නැති බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. රට වැසීම දක්වා රෝගීන් වැඩිවන තෙක් බලා නොසිට එන්නත ලබා ගැනීම යුතුකම බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6,18,520ක්. සුවය ලැබූ සමස්ත ගණන 5,01,205ක්. අද දවසේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වාර්තා කළ ඊයේ තහවුරු කරන ලද කොරෝනා මරණ 26ද සමගින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,621ක් දක්වා ඉහළ ගියා. කොරෝනා පැතිරියාම අවම කිරීම සඳහා එන්නත් කරණේ අත්‍යවශ්‍ය බව සෞඛ්‍යංශ පවසනවා. අසත්‍ය ප්‍රචාරවලට නොරැවටි බූස්ටර් එන්නත් ලබා ගන්නා ලෙසයි දැනුවත් කෙරෙන්නේ. මිත්‍යා මතයක් ගිහින් තිනවා ලිංගික ප්‍රශ්න මතුවෙන්න පුළුවන් මේ වැක්සින් එක හින්දාම කියලා. තව අතකින් ලිංගික ශක්තිය අඩු වෙනවා. මේක කිසිම විද්‍යාත්මක හේතුවක් නැහැ මේ මතයට. කොයි රිපෝට් එකකවත් දීලා නැහැ මේකෙන් ලිංගික ප්‍රශ්න කාටවත් මතුවෙලා දිනවයි. ඇමරිකාවේ තියෙනවා ඉන් විට්‍රෝ ෆර්ටිලයිසේෂන්. ඒ කියන්නේ කෘත්‍රිම ගැබ් ගැනීම ගැන ඒගොල්ලෝ කරලා තියෙන පරීක්ෂණ වෙනින් කියලා තියෙන්නේ එන්නත ගත්ත මව්වරුන්ගෙත් එන්නත ගත්තේ නැති අයගෙත් කිසිම වෙනසක් නැහැ මේකේ මේ ප්‍රතිඵලවලින්. ඉතින් ඒකෙනුත් අපිට කියන්න පුළුවන් මේකෙන් ගැප් ගැනීමට නැත්තම් දරුවන් හැදීමට තියෙන හැකියාවෙන් කිසිම ප්‍රශ්නයක් මේ එන්නතෙන් තියෙනවා.
තව අවස්ථාවකදී ඒගොල්ලෝ හොයලා තිනවා පිරිමින්ගේ ශුක්‍රාණු ගණන මේක සාමාන්‍යයෙන් කරන පරීක්ෂණයක් එන්නත ගත්ත අයගෙත් ගත්තේ නැති අයගෙත් අතර කිසිම වෙනසක් නැහැ කියලා හොයාගෙන තියෙනවා මෙතෙක් කොරෝනා රෝගී වැළඳි ඇති බහුතරයක් එන්නත ලබා නොගත් පිරිස් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සඳහන් කරන්නේ ओमिक्रोन प्रभेदय देवनी मात्राव गत्यायगे प्रतिशक्तिकरणे अभिभवागीला व्याप्त वेनवा तुंगिनी मात्राव लबाग नोगेनीमिनिसा नैवत वारयक मे रोगे रटतुल प्रबल व्याप्त वीमे अवदानम तीनो अपि दक्किन रोगीन्गेन 90कटत वडा रोगे वेरेंदिला तीनि देवनी मात्राव गत्ते नैति अय ते अनुव अपिट अनुमान वशयेन कियत हेकि देवनी मात्राव लबाग नोगत अयट रोगे वेलंदीमत वेडी ए वगेम रोगे वेलंदुनोत ओउन यम किसि संकूलता वलट यमु वीमत वेडी कियन कारणे अपिट अनुमान वशयेन कियन्न पुलुवन तीन निरीक्षण महानूर वत्तेगम मडवल प्रदेश වත්තේගම මඩවල ප්‍රදේශයේ ගුණැපාන ග්‍රාම නිලධාරී වසමේ පීල්ල වකුර ප්‍රදේශයේ අලුතෙන් නිදිවන නිවසක් අසල අද පස්වරුවේ බැම්මක් ඉදිකිරීම සඳහා කණුවක් කපමින් සිටියේදී ඊට ඉහළින් තිබූ පස්කන්ද කඩාවැටීමෙනුයි අනතුර සිදු වුණේ. එම ස්ථානයේ වැඩ කරමින් සිටි හතර දෙනෙකු පස්කන්දට යටව තිබෙනවා. වහ ක්‍රියාත්මක වූ පොලිසිය හා ප්‍රදේශවාසීන් එම් පුද්ගලයන් සිය දෙනා ගොඩගෙන කටුගස්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා. දෙවි පීරාකත් එක්ක එක්ව අසද්දිතපෙන් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර සෙසුත් දිනාකේ මලසිරුරු කටුගස්තොට රෝහලේ මෘත ශරීරකාරී තැන්පත් කර තිබෙනවා. වත්තේගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. පාර්ලිමේන්තු රැස්වීම හෙට සිට ලබන සිකුරාදා දක්වා පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පක්ෂ නායක රැස්වීම අද පෙරවරුවේ පැවැත්ුණේ නියෝජ්‍ය කතානායක රංජිත් සීමලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන්. මහපොළ උසස් අධ්‍යාපන අරමුදල් පනත් කෙටුම් පතට සංශෝධන ඉදිරිපත් කිරීමට මෙම සාකච්ඡා වෙදී තීරණ වී තිබෙනවා. තවත් විශේෂ පනත් කෙටුම් පත් කිහිපයක් සම්බන්ධයෙන් විවාදයන් පැවැත්වීමට ද නියමිතයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවිර මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමපා. දෙමළ ජනතාව වෙනුවෙන් කතා නොකරන දෙමළ සන්තාන මන්ත්‍රීවරුන්ට ජර්මනියේ දෙමළ ප්‍රජාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. තම අපේක්ෂාවන් වෙනුවෙන් දෙමළ සන්තාන මන්ත්‍රීවරුන් කිසිදු කාර්යයක් කෙටු නොකරන බව පවසමින් ජර්මනියේ වෙසෙන දෙමළ ඩයස්පෝරාව පසුගියදා විරෝධතාවක නිරත වුණා. පසුගිය නිදහස් දිනේ උතුරේ ජනතාව සිංහ දජය ලෙලවමින් සැමරීමත් සමග මෙම් විරෝධතාවන් උත්සන්න වූ බවයි එහි සිටින අපනියෝජිතයා පවසන්නේ. කිසිම අන්තවාදී කණ්ඩායමකට ශ්‍රී ලංකාව තුල හිස එසවීමට ඉඩ ලබා නොදීම තුලින් ඔවුන්ගේ ඊළම් සිහිනය බොද කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ඒ වගේම ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම තුල යුරෝපයේ සිටින කොටි හිතවාදී ඩයස්පෝරාව කැළඹීමට පත්වලා තිබෙනවා. උතුරේ දෙමළ වැසියන් සිංහ දජය අතට අරගෙන ඒකීය ශ්‍රී ලංකාවක් ප්‍රාර්ථනා කිරීම ශ්‍රී ලංකාවේ තිබෙන බෞමික අඛණ්ඩතාවය ඒ වගේම ශ්‍රී ලංකාවේ ස්වරිභාවය ලෝකයාටම පිළිඹුනන ආකාරයක් අපිට දකින්න පුළුවන්. එමින්ම ඉලඹින 28 වෙනිදා ජිනීවාහිදී ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ 49 වෙනි සැසිවාරයේ ඉලක්ක කර ගනිමින් මෙම විරෝධතාවන් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී ඇතයිද අප විශේෂ නියෝජිතයා හෙළි කරනවා. දෙමළ සංධානයේ සම්බන්ධන් හා සුමන්ත්‍රණ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡායාරූපවලට සිරප්පු ප්‍රහාර එල්ල කරමින් මෙම විරෝධතාකරුවන් ඔවුන්ට එරෙහිව දැඩි පිළිකුල් සහගත විරෝධතාවකද නිරත වුණා. තමයි තින් දිනා ගැනීමේ එකම විසඳුම ඊලාම් නිජ භූමියක් බවද විරෝධතාකරුවන්ගේ මතයයි. ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉන්දියා විදේශ අමාත්‍යවරයා මුණ ගැසුණා. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නිල සංචාරයක් සඳහා ඉන්දියා බලා පිටත්ව කී ඊයේ පස්වරුවේ ඉන්දියාවට පැමිණි විදේශ අමාත්‍යවරයා පිළිගනු ලැබුවේ එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් බෙලින්ද බොරකොට මහතායි. සංචාරයේ දෙවන දිනේ වෙන අද අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉන්දියා විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මුණ ගැසුණේ නවදිල්ලි නුවර පිහිටි ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යංශයේදී. එහිදී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වුණා. දෙරට අතර සම්බන්ධතාවට අදාළව පුළුල් පරාසයක කරුණු රසක් පිළිබඳ එහිදී සාකච්ඡා වුණා. සාමාන්‍ය පෙළ සිසු දරුවන් වෙනුවෙන් ස්ටඩි බඩි ST කාඩ්පත් සහ අධ්‍යාපන කට ලබා දීම අද දිනෙත් සිදු කෙරුණා. අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසු දරුවන් වෙනුවෙන් සැකසූ විෂයන් 9කින් සමන්විත ස්ටඩි බඩි ST කාඩ්පත් සහ
අධ්‍යාපන කට්ටල නොමිලේ ලබා දීම වැල්ලවාය අබන් ශාඛාවේදී සිදු කෙරුණා. නැනපහන ප්‍රජාසත්කාරක ව්‍යාපෘතිය අබන් සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ අනුග්‍රහයෙන්වී එම කටයුතු සිදු කෙරුණේ. සියලු විෂය නිර්දේශ ආවරණය වන පරිදි සකස් කළ වීඩියෝ පාඩම් 1500කින් මෙම ස්ටඩි බඩි එස්ටි කාඩ් බත සමන්විතයි. එතුලින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට මහත් රුකුලක් වනු ඇත. මේ පැකේජ තුලින් අමාරු පාඩම් වගේම සියලු ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලබා ගැනීමට මෙන්ම ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට මේකෙන් හැකියාවක් තියෙනවා. දැයේ දරුවන් උදෙසා ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා දරුවන්ගේ අධ්‍යාපනික වැඩ කටයුතු සාර්ථක කරගෙන වුන්ට ඉහළ අධ්‍යාපනික අවස්ථා ළඟා කර ගැනීමට ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්පූර්ණ එන්නත් ක්‍රණයට ලක් වූ විදේශ සංචාරකින්ට මෙම මාස 21 වන දින සිට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර හිමි වෙනවා. ඒ අනුව ලොව වැඩිම කාලයක් ජාත්‍යන්තර දේශ සීමා වසා දමා තිබූ රට ලෙස සැලකෙන ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට විදේශිකයින්ට අවසර හිමි වෙන්නේ වසර දෙකකට ආසන්න කාලයකට පසුවයි. කොරෝනා වෛරසයට එරෙහි එන්නත් මාත්‍රා දෙකක් ලබාගත් සියලුම විදේශිකයන්ට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර ලබා දෙන බවයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කරන්නේ. වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට 2020 වසරේ මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාව වසා දැමුණා. එතෙන් පටන් මේ වනතෙක් කිසිදු විදේශිකයෙකුට එරටට ඇතුළු වීමට අවසර හිමි වුණේ නැහැ. ඒ සමගම විදේශ සිසුන්ට හා වෘත්තිකයන්ටද එරටට ඇතුළු වීමට අවසර හිමි වෙනවා. දව නිරෝධායන නීතිවලට විරෝධී දක්වමින් කැනඩාවේ ට්‍රක් රථ වේදුරන් ආරම්භ කර ඇති විරෝධතා ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගැනීමත් සමග ඔටාවා නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා. පසුගිය සතියේ සිට ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් නගරයේ දෛනික කටයුතුද සම්පූර්ණයෙන් අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. විරෝධතා උත්සන්න වීමත් සමග අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රුඩෝ සහ ඔහුගේ පවුලේ සමාජිකයන් ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමටද පියවර ගැනුණා. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට 70%ක පමණ සූදානමක් පවතින බව නවතම ඇමරිකා වාර්තාවක් හෙළි කරනවා. ඉදිරි සති කිහිපය තුළදී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇති බවටයි එහි සඳහන් වන්නේ. අධික හිමපතන හා ශීතකාල ගුණය රුසියාවේ කටයුතු පහසු කර ඇති බවද එම වාර්තාවේ අඩංගු වෙනවා. බඩගස්කරීට බලපා ඇති සුලිකුණාටුව හේතුවෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 50,000කට අධික පිරිසක් අවතැන්ව සිටිනවා. පැයට කිලෝමීටර 235ක පමණ ප්‍රචණ්ඩත්වයකින් යුතු බත්සිරායි සුලිකුණාටුවෙන් බඩගස්කරී ගම්මාන කිහිපයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද සඳහන්. සවස 6:00 ප්‍රවෘත්ති අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 10:00ට.